මොන මල කරදරයක්ද මන් දන්නේ නැහැ මේ ජීවිතේ එපා වෙලා තියෙන අර දරුවෝ දෙන්න හින්දා තමයි මන් සාමත් ඉන්නේ. කුස්සිය කිසි වැඩකට මේ ගෑණි උදව්වක් දෙන්නේ නැහැ. මම්ම හොදන්න ඕනේ හැම එකක්ම. අනේ මන්දා. සාන්ද මට වතුර එකක් අරන් දෙන්න. මොකද? වතුර එකක්. ආ දෙන්නම්. ඉන්නලා තා. කුස්සියට ඇවිල්ලා වතුර එකක් ගන්න දන්නේ නැහැ නේ මොකද්ද මේ ජීවිතේ? කුස්සියට වතුරයක් ගත්තා නම් එහෙම කාටවත් කිසි කරදරයක් නැහැ නේ. ගෙදර බඩ බෙදා හදාගෙන කරන්න බෑ මේ ගෑනු වුණාම. මෙහෙමත් ගෑනු අනේ මන් දන්නේ. ආහා ඕ හටා ගනින්. මේ මොකද්ද මේ කූල් එකක් ගන්නකො. මොන මල කරදරයක්ද නේ කූල් කූල් ගේන්න කරන්න කූල් කොහෙන් හොයන්නද මේ කැට දැන් දාන්නේ මම කැට කොහෙන් දාන්නද මන් දන්නේ නැහැ. ෆ්‍රිජ් එකක් අරන් දුන්නේ මොනකටද? හරි ඉතින් ෆ්‍රිජ් එකක් අරන් දුන්න මොකක්ද අනේ? ආ බොන්. ඔයා පත්තරේ ගියෝ ගියම හිටියම හරියනවද මට උදව්වක් දෙන්නේ නැද්ද කුස්සියටවත් ඇවිල්ලා පොඩ ලුණු ගෙඩියක් මේවා කරලා දාන්න. තල ලුණු හැබැයි අරින්න හරි මොකක් හරි කරන්න වට බැරිද? මං කසාද බැඳි මොනකටද? පිරිමි ඉන්නේ මොනකට? ඔව් එදා ඉඳන් කිව්වේ පිරිමි නුයන්න කියලා තමයි. අනේ මන් දන්නේ නුයන්න කොහොම තාම කැමරා ඇස්රෙම්ද? හදනවා හදනවා ලතා පොඩ්ඩක් ඉන්න ඉවසලා ඔයාට බඩගින්න තිබ්බට මේ මෙතන 1000ක් නැහැ නේ මට අත් වැඩ කරන්න. ළමයිගේ මේවා බලන්නයි ළමයිට ආවදේවකම් කරන්නයි. ඔව් මට වැඩ නැහැ නේ. මෙතන මම ඇත්තටම යාර දරුවෝ දෙන්න හිත තමයි ඉන්නේ. නැත්තම් මං අතකට මේ දාලා කිල්ල මේ ගෑනිව. කෑම එක හදන්න බැරි නම් වෙන කොහේ හරි ගිහින් ඉන්න. මේ ඉන්නේ මොනකටද? අපේ අම්මා කිව්වා මේකෙත් එක එන්න කලින් එන්නේ වාගේ මට එක්ක ඉන්න මට මොනාටද මට මනුස්සෙක් විදියට මට අනේ මං විඳින දුක් මට රස්සාවකට යන්න දෙන්නේ නැහැ කොහෙවත් මොන රස්සාවකට රස්සාවක් මොනාටද රස්සාවක් කරන්න ගියොත් උයන්නේ කවුද ළමයි බලාගන්නේ කවුද සමිතියකට සමාවකට මගේ කෑම හදලා දෙන්නේ කවුද හරි හරි ලතා ඔයාලා තරහ ගන්න කිව්වේ නෑනේ ඔකත් ඔයත් නහරේ පිප්පෙන්න තරහ ගන්න නම් දන්නවා ඕගොල්ලෝගේ හැටි තරහ ගැසෙන්නේ නැද්දානේ කටවාගෙන තියෙන වැඩක් කරගන්න ඉස්සෙල්ලා අනේ මන්දා බැන්දේ මොනවටද මන්දා අනික ලතා ඔයා උනත් තේරුම් ගන්න ඕනේ මට අත් දෙකයි තියෙන්නේ මට අත් 10ක් නැහැ වැඩ කරන්න කතරගම දෙයියෝන්ගේ වගේ මම දවස පුරාම මෙතන ගෙදර ඉඳගෙන කකුල් උඩ දාගෙන ඉන්නවා මේ මම දවස පුරාම වැඩ කරලා මේ මහන්සි වෙලා හවසට එනකොට කෑම එකක්වත් හදලා දෙන්න බෑ හරියට වතුර එකක්වත් දෙන්න බෑ ඔයාට මං හැම එක මේවා ටික කරනවනේ මේ ලතා නොකර ඉන්නේ නැහනේ මං අනික මම මේ කියන්නේ ඔයා තේරුම් ගන්න මේ පෞල් ජීවිතයක් වුණාම පොඩ්ඩක් දේවල් හදා බලන පිරිමි කෑනු කියලා වෙන් වෙලා ඉන්නද පොඩක් වැඩ කරන්න. අන්ත මගේ අකා උස්සන්න එපා. මේක තමයි මට උනේ. අම්මා කියන අම්මලා තාත්තලා කියන විදිහට ඔය ගෙදරටලා හිටියා නම් මේ කිසි දෙයක් කිසි ප්‍රශ්නයක් නැහැ නේ. මට සමිතියකට සමාගමට යන්න දෙන්නේ නැහැ. මට කලේ හිටිය අම්මලා ගෙදරට. මොකක්ද කියන්නේ? ඔයාලා පාරේ. ඔයාලා මට එපා නම් ඉතින්. ඒක සලකන්න. යන්න අම්මලා ගෙදරට. අයියෝ තමයි. අයියෝ තමයි. එහෙම ඉන්ටර්නෙට් පත්තලා ඉන්න ඕනේ නැහැ නේ. මේ විස්තරයට පත්තලා ඉන්න ඕනේ. දවසක් නැස්ති වුණා. මං යනවා. මං ළමයි දෙන්නත් අරගෙන යන්නේ. ඉතින් මට මොනවටද යන්න ගියයි කිය. මට මේව දුක් විඳින්න බෑනේ. මට දුක් විඳින්න බෑ මං යනවා. මං යනවා. මේ පිරිමින්ගේ හැටි. අඬනවා. හරියට කතා කරගන්නවත් බෑ. ඇඬෙනවා. කොල්ල. හරි ඉතින් අද වීඩියෝ එකෙන් අද අපි දෙන්නා කරේ මේ ගෙදර ඇතුලේ විශේෂයෙන් එක්කෙනෙකුට විතරක් ගොඩාක් වැඩ කොටසක් කරන්න ඕන සමහරලාට නිරස වෙනවා සහ දෙදෙනාගේ සහයෝගයෙන් වැඩ කටයුතු කරොත් ගෙදර ඒක මම හිතනවා ගොඩක් හොඳයි දෙදෙනාටම. ඉතින් ඒක තමයි චරිත වලින් විදහා දැක්වේ. අපි ගොඩක් කලකට ගෙවල් වල තාමත් අපි දෙනවා කාන්තාවන්ට වැඩ කරන්න ඕනේ ඒගොල්ලෝ ගෙදර වැඩ කරන්න ඕනේ කියන එකක් තියෙනවා. ඉතින් චරිත අපි බෙදාගෙන කරේ පිරිමින් ඒ වගේ චරිතයක් වුණොත් මොන විදියටද ඒකට ප්‍රතිචාර දක්වන්නේ කියලා. ශනුකි. The skit we performed was a flip side of what happens in everyday marriages. Marriage is a partnership of equality and it takes both partners to contribute equally in the home as well as outside to keep a marriage healthy and happy.